මහත්යලගේ පරම්පරා ගැටුම කරගෙන යන්න මට ඉස්සරහා දොර පොඩ්ඩක් ඇරලා දෙන්න එළියට පොඩ්ඩක් ඉස්සරහා දොර ඇරලා දෙන්න තුනහ මාරක් මල් තුනහ මාර කෝච් එක සෙට් වෙලා හොඳට ආතල්ලකේ බීලා ට්‍රයි කරා පුතාව කැප්ටන් කරන්න. අනේ කරේ නෑ මාස තුනහ මාරක් සල්ලි වතුරේ බොනවා එච්චරයි. මම මල්ලි දවස් දෙකයි කියේ කෝච් වම්පු වෙන්න. ඊළඟ දවසේ කෝල් එකක් ආ පුතා කැප්ටන් කියලා. අන්න අපේ වැඩ. ඔව් ඔව් ඔව්. ඔය කට දිනවන ඕන දෙයක් කරලා ගන්න බුණා. මම ගන්න ඉතාලකෝ. මේක මල කෙලියන්නේ. දැන් මම අහගෙන ඉච්චියන දැහැන වෙලාව මීයගුණ මෙච්චර දරන්න පුළුවන්. අපේ ගෑණික් කියෝනෝ දරන්න බැරි ඉඳ මං හොරෙක් උනේ. අන්න බලනවා දැන් මේකේ කියවිල්ල මම මේ දැන් තමුසේ මේ ටික වෙලාවේ මේ ගෑණි කියවන එක අහගෙන ඉන්න බැරි නම් මං දැන් අවුරුදු 20ක් තිස්සේ මේ ටකෙත් එක්ක ජීවත් වෙනවා. යකෝ ටකේ රබුටන් ගැට ගැහුවා නම් වාරකට එන්නේ මාසෙයි එන්නේ රබුටන් එන්නේ ටකේ ගහන්න වෙන්නේ මාසෙයි. මං අවුරුදු 20ක් තිස්සේ මේ ටකේ දුක් විඳිනවා බබා. මොකද කියන්නේ මේ ටකේ මෙහෙම තියෙන්නේ කොහොමද දන්නවද? මේකක් මේ ගොන් වැඩ හිඳ තමයි මේක. කවුරේ ගොන් වැඩ කරන්නේ? කවුද ගොන් වැඩ කරන්නේ? ගොන් වැඩ කරන්නේ. ගාගන් වැඩ කරන්නේ. මේ මං හොරෙක්. මං මේ ගෙදර පැනපු හොරෙක්. මටත් ගරුත්වයක් තියෙනවා. කරුණා කළා කියවන්න එපා. මේ කන්දොස් කිරියාව මට අහන් ඉන්න බෑ. අන්න බලනවා. අන්න බල තමුසේගේ කන්දොස් කිරියාව පිටමිනිහෙකුටවත් අහන් ඉන්න බෑ. පිටමිනිහෙකුටවත් අහන් ඉන්න බෑ. මල්ලිට කියන්න මම මෙහෙම සද්දෙන් කතා කරේ නෑ මීට කලින්. අවුරුදු 20ක් තිස්සේ තමයි මම මෙහෙම සද්දෙන් කතා කරේ. මල්ලිට කියන්න මම නැත්තම් හරි හිමින් කතා කරන්නේ. අපේ අම්මා කියන මම සමල්ලාට කතා කරාම මම මොකද කිව්වේ කියලා තැහෙන්නේ නෑ. ඉන්න තැනක් දැනෙන්නේ නෑ. ඒ කියන්නේ හරි නිකන් පාළුවට කියලා වගේ හරි. ඒ කියන්නේ මම දහම් පාසලේ ශිෂ්‍ය නායිකාව විතර හිතා ගන්න පුළුවන්. මට මේ ඔක්කොම උනේ අවුරුදු 20ක් තිස්සේ. අනික බලන්න මල්ලි මේ නැතුව මෙච්චර මේ පිට මිනිහෙක් හරි අපේ ගෙදර ඇවිල්ලා තියෙනවා. ඒ මිනිහා ඉස්සර ඕවම බයිනවද කියන්නකෝ. මට මොකද අර මොකද අම්මලා ගෙදර යනවා. යනවා අර පැන්ති කපන්න ගන්න මාරු සල්ලි දීලා ත්‍රිවිල් එක අරගෙන යනවා. නැතන පරදර කට කියවන්නේ. ඔව් මේ උඹ මොකද බං අඬන්නේ? මගේ ගැලි ගියම්. මට මොකද දින අමාරු. මගේ ගැලි ගියම්. හීරෝ සිහින රයක්.